අපගේ සැබෑ නත්තල ගැන පහදා දීමටත් නත්තල එක් දිනකට සීමා නොකර අපගේ පවුල් තුලත් සිත් තුලත් නොවෙනස්ව සැමදා ප්‍රීතිමත් නත්තලක් ලෙස ගත කිරීමට අද දින අපගේ නත්තල් පණිවිඩය දෙමව්පිය පන්තියට බෙදා දීමට ආරාධනා කර ඇත්තේ මෙතෝදිස්ත කටුබැද සභාව භාර කටයුතු කරන සහෝදර නලින් චමිල එවැන්ජලිස්තුමාට අප කඩලාන බයිබල් පාසල වෙනුවෙන් ආරාධනා කර සිටින අතර ඔබට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කර සිටිනවා. හොඳයි අපි අද දවසේදී මේ කාලය දිහා බලනකොට අපි ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් යන කාලයක්. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ උපත මුළු ලෝකෙටම ඉතාමත් වැදගත් සුවිශේෂී එවැගේම කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම වෙනුවෙන් ලැබුණා වූ ඉතාමත් උතුම් ක්‍රියාව තමයි යේසුස් වහන්සේ උපත. ඒ නිසා අපි අද දවසේදී බලන්න යනවා මේ කොහොමද අපි මේ නත්තල අපේ ජීවිතයට අදාළ කරගන්නේ කියලා. කොහොමද අපි මේ නත්තල තුලින් අපේ ජීවිතය දිහා බලන්නේ? කොහොමද යේසුස් වහන්සේ දෙවන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මේ නත්තල තුල උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතවල කරන්නට? හොඳයි අපි පළමුවෙන් යාඥා කරමු. ජීවමාන බලවන්ත මහෝත්තම ස්වාමිනේ බෝහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන. දැන් බෝහන්සේ අපි සියලු දෙනාට බෝහන්සේගේ ජීවමාන ආත්මයද බලයද අනුග්‍රහයද බෝහන්සේ ලං කළ මැන. ඒ සියල්ල තුලින් බෝහන්සේ කැමැත්ත කිරීමට අපට ආශිර්වාද කළ මැන. ප්‍රීතිමත් නත්තලක් උක්ති විදීමට අපේ හදවත් වලට බෝහන්සේගේ කරුණාව ලං කර ගැනීමට අපට ආශිර්වාද කළ මැන. යේසුනේ මේ සියල්ල බෝහන්සේට බාර කර කැප කර යාඥා කරමු. යේසුනේ බෝහන්සේගේ තුමුණාමි. ආමේන්. අපි දේවචනේ කියවීමට දැන් යොමු වෙමු. සුදුර ලෝක සුභානජි දෙවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ පටන් 14 වෙනි පදය දක්වා. ඒකෙ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ උපත සිදු වුණු අවස්ථාව ගැන. තවද එම පළාතේ එඬේරු රෑ යාමේ සිය බැටුරා රකිමින් පිටණියේ සිටිය. එවිට සම්විධානන් මහන්සේගේ දූතයෙක් ඔවුන්ට දැర్శණේ වී සම්විධානන් වහන්සේගේ තේජස්ත්‍රිය ඔවුන් සිසාරා බැබළුන්. ඔවු අතිශය බියපත් වූ. ඒ දේවදූතයා උන්ට කතා කොට බිය නොවන්න. මෙන්න සකල ජනයාට ඉතා ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසාද ස්වාමින් වහන්සේ ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරයෙක් ඔබ හට දාවිද්ගේ නුවර අද උපන්නේ. රෙදිවලින් ඔතා ගවරූප බාවාසිත බිරිඳෙක් ඔබට සම්බවන්නේ. ඒ ඔබට ලකුණේයි කී. ඒ ඇසිල්ලෙම දේවදූතයා සමග ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පස්සසමේ අද උසස් තැන්නේ දෙවිදුට මහිමේද මිහිපිට දේව ප්‍රසාදයේද ලජ්ජනේ ආතර සාමයේ වේවායි ගැයූ. හොඳයි දැන් මේ අපි මේ නතරේදී බලන්න යනවා මේ දෙවියන් වහන්සේගේ බලය සහ අදි ස්වභාවය කොයි අන්දමද කියන එක බලන්න යනවා. දැන් අපි දන්නවා මේ අපි නතරල දිහා බලනකොට මේ ඒසාංශික උපත දිහා බලනකොට මහා පාතිහාර්යයන් තිබෙනවා අතර. නැත්නම් දෙවියන් වහන්සේ මිනිස්යා ළඟ මිනිස්යා සමග කියන කාරණාව අපිට දකින්නට පුළුවන්. මහත් ලෙස ඒක දකින්නට පුළුවන්. ඒක කොහොමද අපි දකින්නේ? අපි ආරම්භ කරොත් මරියතුමීට මේ පණිවිඩය ගාබ්‍රියෙල් දෙවිදූතය අරගෙනකොට එතකොට අපි මේ සිද්ධිය දිහා පළවෙනිින් බලනවා. ඒ තමයි මේ දේව දූතයෙක් ඇවිල්ලා මනුෂ්‍යයෙකුට කතා කරනකොට කොයි වගේ හැඟීමක් මනුෂ්‍යයෙකුට ඇති වේද? අපි උදාහරණයක් ඇට කිව්වොත් දෙවියන් වහන්සේගේ සේවය කරන දෙවියන් වහන්සේගේ අග්‍ර දේව දූතෙක් අපි ඉස්සරහට ආවොතේ අපි මොනවද එතනදී අපිට අපි ගැන ගන්න පුළුවන් තක්සේරුව? එතකොට අපිට හිතන්න පුළුවන් මේ අපි මහා ආශිර්වාදලා අපිට මේ තරම් දෙයක් නැහැ දෙවියන් වහන්සේ අපි ළඟින්මයි ඉන්නේ අපි තුලයි ඉන්නේ අපේ ජීවිතය තුලයි දෙවියන් වහන්සේ ඉන්නේ දැන් අපිත් එක්ක ඉතාලම ළඟින් මෙන්න මේ දේව දූතය පවා අසුරු කරනවා කියන හැඟීම අපට එනවා. එතකොට එවන් ජීවිතයක අපිට හිතෙන්න පුළුවන් අපි අනිත් පැත්තෙන් බැලුවම කිසි දුකක් කරදරයක් පීඩාවක් නේද කිසිම ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. මොකද මේ දෙවියන් වහන්සේනේ ඉන්නේ අපිත් එක්ක දෙවියන් වහන්සේගේ දූතයෝනේ අපිට කතා කරන්නේ. එතකොට අපිට පේනවා මේක ලොකු මේ වගේ දෙවි කෙනෙක් එක්ක ඉන්නකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහෙම සිතිවිල්ලක් අපට දැනන්නට පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මේ ඒ විතරක් නෙමෙයි ස්වභාව ධර්මයේ තිබෙන්නා වූ දේවල් ඒ දේවල් පවා අවනත වෙනවා මේ යේසුස් වහන්සේගේ උපත තුළ.
කොහොමද අපි කියන්නේ මේ යේසුස් වහන්සේට ඉහළින් යේසුස් වහන්සේගේ උපත තිදුණා වූ තැනට ඉහළින් දීප්තිමත් තාරකාවක් පායලා තිබුණා. මේක සුවිශේෂී තාරකාවක්. දැන් මෙවන් සුවිශේෂී තාරකාවක් පෑවුවාම ඒ කියන්නේ ඉර හඳ තරු කියන්නේ ප්‍රධාන දෙයක් නේද? එතකොට එයින් එකක් පවා මේ මෙතන තියෙනවා. එතකොට අපි දැන් බලනවා මේ තුල මරියතුමීට කොහොමද හිතන්නේ ජෝසෙෆ්ට කොහොමද ජෝසෙෆ්ට කල්පනා කරනවා අම්මා දැන් ඔන්න දෙවදූ තියෙනවා තරු අපු වෙනින් පායනවා අපේ මේ දරුව තුනෙන් පායනවා දැන් මහා විශාල ආශිර්වාදයක් මහා විශාල අනුග්‍රහයක් තිබෙනවා ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපිට පේනවා මේ මේ නම් වෙන පදේ කියනවා සම්බිධානන් වහන්සේගේ තේජශීලිය ඕනි සිසරා බැවෙනුනි කියලා මේ 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 වැටළු මේ එඩේරු අවට එතකොට ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ තේජස ප්‍රකාශ වෙනවා බලන්න දෙවියන් වහන්සේගේ තේජස ග්‍රහ වස්තුන් වල හැසිරී ඊළඟට අපි ගත්තාම දේව දූතයෝ මේ ඔක්කොම මෙතන ක්‍රියාත්මක වෙනවා ඒත් ඒ විතරක් නෙමෙයි අපි බලුවාම මේ රජවරු තුන් කට්ටුවක් ඇවිල්ලා ඒ කියන්නේ ශාස්ත්‍ර මන්ත්‍රයන් තුන් දෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ ප්‍රබල කන් තුන් දෙනෙක් තව කන් සමූහයක් ආවා ඒගොල්ලෝ ඇවිල්ලා මේ ගොම ගොඩේ දන ගහලා දේව පුත්‍රයාට නමස්කාර කරනවා දැන් මේ ඔක්කොම බැලුවහම හරි අදි ස්වභාවයෙන් යුතු මහා බලගතු දේවල් පුරුෂයෙකුත් නැතුව දරුවෙක් උපදින දැන් මෙවන් බලගතු දෙයක් මැදින් ඒකට ප්‍රධාන සාධකයේ වුණු මරියතුමියත් ඒ වගේම ඊට නොදෙවෙනි සාධකයක් වුණු සහ ඒකට කතාවස්තුවේ නායකයන් බවට පත් වෙන ජෝසෙෆ් තුමත් දැන් මේ දෙන්නාගේ ජීවිත දිහා අපි හැරී බලමු. දැන් ඔබ හිතන්න මේ නත්තලේදී දෙවියන් වහන්සේගේ කරුණාව මේ කියන තේජස තාරකා දේව දූතයෝ මේ සියල්ලම ඔබ ඔබමා අභ්‍යස වටේ අපි ලස්සන හිටියා කියමුකෝ අපි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙම ඉන්නවා නම් අපි කොච්චර වාසනාවන්තද කියලා. නමුත් දැන් අපි බලන ජෝසෙෆ් සහ මරියාගේ ජීවිත කතාවේ නැත්තලේදී. ජෝසෙෆ් සහ මරියා මේ කියන සිදුවීම් වලින් ඔවුන්ට ලැබුණා වූ වරප්‍රසාද මොනවද කියලා අපි කල්පනා කරොත් අපට එහෙම ලොකු වරප්‍රසාදයක් ගැන මොකක්වත් බයිබලේ හම්බ වෙන්නේ නැහැ. ඔවුන්ට ආත්මිකව දේව පුත්‍රයා රැක බලා ගැනීමේ දේව පුත්‍රයාගේ මව වීමේ ඒ වරප්‍රසාද ඔක්කොම උරුම වෙනවා. නමුත් අපි බැලුවහම ඔවුන්ට විශේෂ ඔවුන්ගේ ජීවිතේ පහසු කරවන ඔවුන්ගේ ජීවිතේ අමාරුකම් වලින් අයින් වෙන දේවල් ලැබුණු බව පේන්නේ දැන් බලන්න ඒසවාංශයේ උපදින්නට යනකොට ඔවුන් යනවා මේ සංගරණයට බෙත්ලෙහෙම ඒ යනකොට අවම වශයෙන් ඔවුන්ට තමන්ගේ ඒ දරුවා බිහි කිරීමට අවශ්‍ය කරන කාමරයක්වත් හම්බෙන්නේ අඩුගානේ හරිහමං විඳපු මාවතාවක් හම්බුණාද කියලා කියන්න බෑ. ඒ වගේම දරුවා තියන්න සැප පහසු බෙට්ටයක් හම්බ වුණේ. ඒ වගේම ගව මඩුවක තමයි ඉන්නට සිද්ධ වුණේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඉන් පස්සෙත් අපි බලනවා බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරා. ඒ කියන්නේ වඩු වැඩ කරමින් යේසුස් වහන්සේත් ඉන්න ගම මේ සාමාන්‍ය අපහසුතාවයෙන් අමාරුතාවයෙන් යන ජීවිතයක් ගත කරා. දැන් අද අපි ගත්තාම අපේ ජීවිත පවතින්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි. අපේ ජීවිත පවතින්නේ සමහර විට ඉතා අසීරු අමාරු කර්කශ කාර්යබහුල ඒ වගේම අනාගතයක් නොපෙනෙන සමහර බියගෙන දෙන දේවල් එක්ක මේ මරී තුමිලාට කොච්චර බාන බිය තිබුණාද කියලා. එහෙන් යේසුස් වහන්සේව මරන්න පොඩි කාලේ නම් හෙව්වා. ඒ බෙත්ලෙහෙම හිටපු ගොඩාක් දරුවෝ මරුවා. මා සංහාරයක් සිද්ධ කරා. හෙරොද් විසින්. අවුරුදු දෙකට අඩු සියලු දරුවෝ මැරුවා. ඔය ඒගොල්ලෝ මිසරයට පලා ගියා. මේ දරුවෝ ලැබිලා උස්මක් කටක් ගන්න අලි. ඊට පස්සේ අපි බලනවා මේ මහා බියෙන් ඒගොල්ලෝ පස වුණා මේ දරුවා මරයි කියන බිය වොන්ට තිබුණා. එතකොට අපිට පේනවා මේ ඒ පැත්තෙන් අපි හිතුවොත් ජෝසෙෆ් සහ මරියාගේ ජීවිතයට මේ කියන තාරකාවලින් හරි මේ කියන දේවදූතයන්ගෙන් හරි මේ කියන දෙවියන් වහන්සේගේ තේජස්වියෙන් හරි එහෙම නැත්නම් ඒ කියන එකකින් හරි මේවා සමනය කරගන්න තුනී කරගන්න ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයෙන් ඔබට අර සුපර් නැචරල් නැත්නම් අදි ස්වභාවය
Dharma maha ආශිර්වාද වලින් පිරිච්ච ගමනකට යන්න හේතුවක් වුණාද? මම හිතන්නේ එහෙම වුණේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඒ අයට ඒ විදියට යන්න ඉඩ සලස්වුවා. මහසපරෝ මව් දෙවියන් වහන්සේ, දේව දූතයන් ගී ගයන සලසු දෙවියන් වහන්සේ, තාරකාව අහසේ තැබූ දෙවියන් වහන්සේ, මේ ජේසුස් වහන්සේව මරිතුමේගේ ගර්භයේ තැබූ ජේසුස් වහන්සේ, මේ කියන ජේසුස් වහන්සේ උන්ට දෙවියන් වහන්සේ උන්ට සාමාන්‍ය ජීවිතයක් තුළින් යන්නට සලස්වුවා. අර තියෙන අදිස භාවයන් වලින් ඔවුන්ට කිසිදු වාසියක් ලැබුණු බව අපට පේන්නට යන්නේ නැහැ. ඉපමණක් නෙවෙයි දැන් අපි එතනින් එහාටත් අපි යමු. මොකද මේ නත්තල කියලා සැබෑවට තේරුම් ගන්න. අපි එතනින් එහාට ගත්තාම මේ මරියතුමීටගේ දුක නැත්නම් මරියතුමීට මේ යේසුස් වහන්සේ බිහි කරාට පසුව ඇයට තවත් දුක්බර අවස්ථාවක් වෙනවා යේසුස් වහන්සේගේ කුරුසියේ කුරුසපත් කිරීම තුළ. දැන් මේ ඔක්කොම දිහා අපි එකට බලලා බැලුවාම අවසානයේ අපට පේන්නේ ජෝසෙප්වත් යේසුස් වහන්සේගේ මෙහෙවර භුක්ති විඳින හිටියා කියන. යේසුස් වහන්සේ කර හාස්කම් වේ ලැබුණු කීර්තිය, ඒ තිබුණු ප්‍රතාපවත් බව ඒක දකින්න ජෝසෙප්ට ඉන්න හම්බුනේත්. දැන් මෙහෙම බැලුවාම අපට මේ බයිබලයේ තුල පේන්නේ මහා වරප්‍රසාද ආශිර්වාද සියලු දේවල් ලැබපු හොඳ සත්‍රික හොඳ ජීවිතයක් ගත කරපු දෙන්නෙක් හැටියට ජෝසෙප් සහ මරියා කියන දෙන්න. දැන් ඔබ මම මේ නත්තල මැදි අපි කුමක් අපේක්ෂා කරනවාද? අපි සමාලන මේ නත්තල තුලින් අපේක්ෂා කරන්න පුළුවන් අපේ ජීවිතවල ශස්ත්‍රිකත්වය. අපේ ජීවිතවල මහා දෙවියන් වහන්සේගේ අනුහසක්. ඔව් මම හිතන්නේ ඒක තියෙනවා අපිට. දෙවියන් වහන්සේ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය දේ දීලා තියෙනවා. පොළොවටත්, මරියතුමිටත්, යෝසෙප්ට. කිසිවක් එක කරලා නැහැ. නමුත් අපි යමෙක් අපි මේ ගත කරන ජීවිතයේදී අපි තේරුම් ගන්න ඕන ඒ තමයි අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න, කරදර, පීඩා, බාධා ඒ ඔක්කොමත් එක්ක අපේ දෙවියන් වහන්සේ අපි සමග සිටිනවා. අර තාරකා පෑවූ දෙවියන් වහන්සේම ගව මඩුවේ ඉපදිච්ච යේසුස් වහන්සේ සහ මරියතුමි සහ ජෝසෙප් සමග සිටියා. අර දරුවෝ මරණ වේලාවේදී ඔවුන්ගේ බේරගන්න ජෝසෙප් සමග සිටියා. ඒ වගේම ඒගොල්ලන්ගේ ජීවන උපාය මාර්ගයන් වලදී දෙවියන් වහන්සේ ඔවුන් සමග සිටියා. අපි මේ බලාපොරොත්තු වෙන මට්ටම ලෞකික මට්ටමට වඩා වෙනස් මට්ටමකින් හිටියා. නමුත් මේකේ ප්‍රධානම කාරණා මොකද්ද වුනේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත පොළවේ ඉෂ්ට සිද්ධ කිරීම. දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිස්යාතර සිදුවීම. ගැලවුම් කාර්යාව පොළවට බිහි කරලා ඒ ගැලවීම කියන දේ ඉස්මතු කිරීම. නැතු මේ ගැලවීම ආශිර්වාද වලින් වහලා දාලා යටපත් කරලා කොන්ක්‍රීට් කරන්න නෙවෙයි. දෙවියන් වහන්සේ මේ අපි නත්තරදී කාපන අපිට ගැලවීම දෙන පණිවිඩය යේසු ක්‍රිස්තුස් වහන්සේ. අපිට ගැලවීම දෙන පණිවිඩයේ ආශිර්වාදය ආත්මික වූ ආශිර්වාදයක්. ඒක ලෞකිකවත් තියෙන්න පුළුවන්. නමුත් ඊට වඩා දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව යේසුස් වහන්සේ මේ පොළවට දීලා අපේ ජීවිත ආශිර්වාදමත් කරන පිණිස. දැන් බලන්න අපි කොහොමද සැබෑ ආශිර්වාදමත් ජීවිතයක් නැත සැබෑ වූ නත්තලක් මේ කාලෙදී ගත කරන්නේ? ප්‍රේමවන්තේනේ මං හිතනවා අපට අවස්ථාවක් තියෙනවා සැබෑ වූ දෙයක් කරන්න. දැන් අපි හුඟක් වෙලාවට අපි දකිනවා අපේ ගෙවල් වල නත්තල් ගස් තියෙනවා. මේ නත්තල් ගස් තියෙනවා මම ඉතින් දැකලා තියෙනවා ගොඩාක් ගෙවල් වල නත්තල් ගස් තියෙනවා. මේ පල්ලි වල සාරලස් කරසලා තියෙනවා. ඉතින් මේ නත්තල් ගහේ කතාවට අපි ගියහම ඒක මහා ප්‍රේමණීය කතාවක්. මොකද මේ නත්තල් ගහේ කතාව යුරෝපයේ හිම වැටෙන කාලයට තමයි මේ නත්තල සමරන්නේ. මේ නත්තල සමරන තියෙන දිනය දෙසැම්බර් 25. අපිට කියන්න බෑ ඒ සංස්කෘතිය දෙසැම්බර් 25 ඉපදුනා කියලා. කොහොමදවම කියන්න බෑ. නමුත් එදා තමයි සමරන්නේ. ඒත් මේ කාලේ හිම වැටිලා යුරෝපයට උස්සවා තියෙන බොහෝ කෑම හිඟ වෙන වගේම ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙන කාලෙක දිදුරුට මේ කාලේ හරි අමාරු. කෝට් එකක් නැත්තම් ගොඩක් අමාරු. විශේෂයෙන් අපි තව දෙයක් හිතන්න ඕනේ. ඒ කාලේ ගොඩාක් දරුවෝ හිටියා. අපි දන්නවා ජෝන් වෙස්ටගේ පවුලේ මේ 18ක් 19ක් ඒ වගේ ප්‍රමාණයක් හිටියා. එතකොට දරුවෝ ගොඩාක් ඉන්නකොට අපිට පේන මේ ගොඩක් හිඟතාවයන්. දවසල කාර්මික වශයෙන් දිනුනේ.
itu kota ahara hingga itu lo mahaparimana yang anis padne karena yang sutra ne, ini sa, buku itu minisu buku ma apa hasil kambaling di awas time itu, tapi mereka ale Europe itu puna aku, sehingga itu imat sama natal itu minisu pada gini hingga, anu dia anu tuh, ya minisu mukut minisu kare, minisu boleh tuh na, mereka tiada akhirik tak kaya, ya bagaimana denda puluhan dewa, dupat taya da kadangan minisu satu untuk aku novena minisu Menghilang finance dasar atau pahatnya jatuh bola minisu kita kehalai luar. Ini luar minisu lama yang arahnya menghilang halus santo sih menghada agen, menghahar bukti minta. Tapi menatal enak kita ikut dana loko satu rata ya no, jama klebi nanti ya no. Dan natal kian lebi ma, datang beda agen ini. Dewi anwar sih ke putra ya, apa terlebu na? Dewi anwar sih ke putra ya. Yesus Kristus wahan sih, Dewi anwar sih apitek beda agen. Yang api ara natal gaha dapu ya nona natal gaha beda gani me sangke te akhedi preme sangke te akhedi te ara kiam elu hama minisu gihila eka bukti dala manusia ngi kusagi nani ma agena minisu priti ra santo sera patra dala na sera mahmi edena suami ne bawahan sege me polo pemeni manisa adama ma kusagi nani ma agat aap me kadewa gima lau kikadi deng itu kota deng api ada tiyana natal gaha dagi hama Muka dapat itu yang natal gak? Ada apa itu yang natal gak? Api bom peti yang kedala Desember waktu terutama ini dengan ne boleh dikelilingi, memang dikelilingi, ukur melala, kado kadoan ada ini ne, alana ada ini ne, bal balat dala apa peti dala tiyan. Namun, atletama me natal gak kira kira ne dim, anna itu pakar kiri. Dan apa jiwit yang apa itu denna beri nama, apa itu anita itu pakar kerana beri nama. Anita itu apitnya natal gak punya beri na, pada unda ya pegi dengan natal gak, nanti. Muka deh, eh preme deh, apit lawu kita terla, ekar sarasalat ibu kila tiwa dak. Balap perut tuh beri nona, apit tulim, arah dewi an mahansu ki putriya, dewi an mahansu tur beda agat deh bagi. An apitnya puluam beri nona, apit iya nade, dewi an mahansu ki nama, anita itu beda ada. Dan natal sih yang katawat mang obat iya nene. Natal sih yang katawat. Natal sih ya kelihatan santan Nicholas tuh ma, evakatai Pradesh jiwa terutama orang besar peraki vidya itu ma, Europe itu hima metla, be tamai itu amaru kala, kenapa itu dupa tamai gula, kiti ay Pradesh, itu dia muka tuh mekaran Nicholas tuh ma, patang kata benda, itu tamai, tamangi pujeri ke dana, eva meokom biadang kerla, nama deh ma, ketukal mulu aurud deh ketukal mea kapan akara, me usaha kahal ini me Europe, da minisun tuh dukeng hitna, oh naik ya nanti irne aragen. Ya thayagi boga aragena oma horeng kaadwat nokiya e lamayinge kotteyata ehema tan tan wala tippa asana lamayin oma giya minisota hari saturu dan antarne kota mona hari deyak labena kawuda denne kiyala kohinda denne kiyala danne oma gila shanta Nicholas tuma nathi unata passe ilanga avurudde me mokak pat ne ita passe mokada kare minisu danagatta meka kare metuma me preme sankhedayak hadeta tamai thibun den mokada karanne Minisu eka apa pun patangan tu, awak yang dengen, me lama inter, me wa daya dekaran denna patangan. Ini dia nanti, antara te natal sih, antara main, dan ina natal sih ada beluah apa teh minta nbe ane, minisu, me akarna sama ada berada bandek pelah. Ini me hamad dek tulah pain ne, preme katika waktu benwa natal tulah. Anit kenat Tamat tulah ti benda deh, daya ada kiri ma, beda ageni ma. Unbahan sih tulah apa, jiwit dia abu dia apa ketika ageni. Apit arisalah kata kerawa ge ma, me Maria tu mian, Joseph, samaan jiwit dia tulin jaming, asamaan dia putri ata uradunna. Apit itu samaan jiwit dia tulin dia, apit me rata gana kata kerai, me artika gana kata kerai, mana deh gana kata kerai. Apit samaan jiwit dia tulah di. Dewi An Mahansi ke khemat api tuling Elia terdahan orang menat kali. Maria tu misalnya Joseph samaan jiwit yang tulis samaan daru khusus yang tulis samaan dewa lutan mohonah demi tamai. Orang Dewi An Mahansi ke divya meja dekari. Dan ada apa tu? Mena meva ke dewa keran nta dibenua premuan dini. Api dembal api jiwit ye Apa jiwit itu la, Dewi An Mahansi prakasa bima, dibenar orang menak teri.
අපේ ජීවිතවල ප්‍රීතිය සන්තෝෂය කියන එක මිනිස්සු අපේ ජීවිතේ ක්‍රියාවල් වලින් දකින්නට තිබෙනවා. එනිසා යේසුස් වහන්සේ කුරුසිය දෙසට අපි යනකොට කුරුසිය පාමුලේ ඉන්න මරියතුමීට මේ ඔක්කොම සිහි වෙන්නේ නැහැ. මගේ පුතා කොහොමද ලැබුණේ? මට කොහොමද පණිවිඩය ඇවිල්ලා කිව්වේ? කොහොමද මේ මේ දේවල් සිද්ධ වුනේ? දැන් නමුත් මේ පුතා දැන් කුරුසියේ එල්ලිලා ඉන්නවා කියලා හිතන්නේ. දුක නැත්තම් බැලුවම අවාසනාවන්ත දෙයකට මූණ දෙන කාන්තාවක් හිටිට අය කුරුසියේ පාමුලේ ඉන්නවා. මේ මොහොතේදී අපි දෙවියන් වහන්සේත් එක්ක යන ගමනේදී අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන විට සමහරවිට අපි මේ ලෝකේ බලාපොරොත්තු වෙන ආශිර්වාද ලෝකේ කියන තරම් සුරංගනා ලෝකයක් නොවි අපි යථාර්ථවාදීව පොළවේ පය ගහලා අපට ගමන් කරන්න වෙයි මරියතුමිට වගේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ අපිත් එක්ක නැහැ කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ අපව අතහැරලා කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ අපව විනාශයට යන ඉඩ හරනවා. අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්න තාක්කල් අපි සුරක්ෂිතයි ආරක්ෂිතයි. එනිසා මේ නත්තලදී අපි උත්සාහ කරමු හැම නිතරම දෙවියන් වහන්සේත් එක්ක ඉන්න. මම ඔබට තව කාරණාවක් කියන්න අවශ්‍යයි. ඔබ හොඳින් මට හොයලා බලලා දෙන්න පුළුවන් නම් මේ තමන්ට ඇති දේ අනිත් අයත් එක්ක බෙදා හදාගෙන දෙවියන් වහන්සේගේ නාමයෙන් අනිත් අයට උපකාර කරලා අඩුවක් වෙච්ච පාඩුවක් වෙච්ච හිඟ වෙච්ච විනාශයටපත් වෙච්ච පුද්ගලෙ මම ඉතන හොයන්න බෑ. මොකද අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්න විට දෙවියන් වහන්සේ කැමත්ත කරන විට අපි සියල්ලෙන් පූර්ණ වෙන්නට යන මරියතුමී මේ වගේ දුක් පැමිණ ගියාට එතුමිය පූර්ණ කරේ දෙවියන් වහන්සේ. ඒ උන්වහන්සේ වෙනුවෙන් කරන කිසිවක් කිසි කලක ඉඟ වෙන්නට දෙන්නේ නැහැ ප්‍රේමවත්. නිසා මේ නත්තලේදී අපි සැබෑ අර්ථවත් අපේ ජීවිතවල පුහු ආටෝපෙන් තොර සැබෑ ප්‍රීතියක් ඇති අපි ප්‍රීති වෙන්න අවශ්‍යයි දේව පුත්‍රය උපදිච්ච නිසා. එවැනි ජීවිතයකට අපි ලං වෙමු, උර දෙමු, අපේ ජීවිතය යටත් කරමු. අපි ආඥා කරමු. චෝමාන ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන. ස්වාමීන් මෙසේ වහන්සේ සමග අපි ඉඳලා වහන්සේගේ වචනයට සවන් දීලා අපේ ජීවිතය එතුණින් ආලෝකමත් කරගන්න වහන්සේ අපට දුන්නු කරුණාව ගැන ස්තුති කරනවා. යන්න වහන්සේට ආශිර්වාද කරන මඟ පෙන්වන්න. මේ දවසේ පටන් මේ කාලයේදී වහන්සේත් එක්ක යන්න අපට උපකාර කරා. ජේසුස් වහන්සේ වහන්සේගේ අතිඋතුම් නාමයෙන් වර්ණනා කරනවා. ආමෙන්.